දවසක් මේ මම අද ඕගලන්ට අරන් එන්නේ 5 port bore එක හෝ 3 port bore එක කාබන් කඩන්නේ කොහොමද කියලා කවුරුත් ගැරේජ් වලවත් කියලා දෙන්නේ නැති විවිධ ක්‍රම වලට කාබන් කඩන විදිය හා බෝර් එක බස්සන විදිය කියන්නේ රින්ස් හරියට ගලපලා දාන විදිය ඔක්කොම මම මේ වීඩියෝ එකේදී මම කියලා දෙනවා මේ අපි බලමු එහෙනම් බෝර් එකක් ගලවලා බෝර් එකේ කාබන් කඩන්නේ කොහොමද කියලා හරියටම බෝර් එකේ කාබන් කඩන්න බෝර් එක ගලව ගන්න මේ 11 බොක්ස් එකකුයි හැන්ඩල් එකකුයි ඕන මේ තියෙන්නේ ඒ දෙක ඊට පස්සේ මේ ප්ලග් ටොප් එක ගලවලා අයින් කර ගන්නවා ඊට පස්සේ මේ හෙඩ් කවර් එක ගලවනවා මේ හෙඩ් කවර් ගලවලා පැත්තකින් තියනවා ඊට පස්සේ මේ තියෙන්නේ 11 නට් ඒ ටික ගලව ගන්නවා ඒ ටික ගලව ගන්න ඕන ඔක්කොම ටික ගලව ගන්න ඕන මේ ඇනටික ගලව ගත්තට පස්සේ මේ හෙඩ් එක අදින්න තියෙන්නේ මේ ඇද්දට පස්සේ මේ තියෙන්නේ කාබන් මේ කාබන් ටික කඩා ගන්න ඕනේ මේ හෙඩ් එකේ ඊට පස්සේ තමයි මේ බෝර් එක ගන්න කලින් සයිලන්සරේ කලවගෙන ඉන්න ඕන අපි නැත්තම් බෝර් එක ගන්න බෑ ඒකත් මේ නොදන්න කට්ටියට තමයි මේ මේක ගොඩාත්ම වැදගත් වෙන්නේ ඒ විදිහට තමයි මේ වීඩියෝ එක මම කරන්න පටන් මේ ලෑස්ති උනේ අපි බලමු සයිලන්සරේ ගලවගෙන බෝර් එක අදින්නේ කොහොමද කියලා මේ තියෙන සයිලන්සර් නට් දෙක ඒ නට් දෙක ගලව ගන්න ඕන ගලවගෙන ඉවරලා ඊට පස්සේ මේ මෙතන තියෙන මැද ඇනේ ඒකත් අපි ගලව ගන්න ඕන ඊට පස්සේ තමයි සයිලන්සරේ එළියට ගන්න පුළුවන් අපි බලමු සයිලන්සරේ ගලවගෙන ඔන්න අපි සයිලන්සරේ ඇන ටික ගලව ගත්තා මෙන්න මෙහෙම සයිලන්සරේ ගන්නවා ඊළඟට මේ බෝර් එක ගන්න විදිය මම පෙන්වන්නම් හරි අපි දැන් බලමු මේ බෝර් එක ගන්න විදිය මෙහෙම එකපාර බෝර් එක අදින්න එපා එකපාර ඇද්දොත් එහෙම රින්ස් කඩලා යනවා ඉන්ද මේ මීට තමයි ගන්න ඕන. ඒ ගත්තට පස්සේ අන්නෝම් ගන්නවා. ඒ ගත්තට පස්සේ මෙන්න මේ මේක ඇතුලේ තමයි මේ කාබන් තියෙන්නේ මේ. මේක ඇතුලේ තියෙනවා මේ මේ මේක නම් මේ පෝට් කටවල් වල කාබන් නැහැ. අතන විතරයි කාබන් තියෙන්නේ. සමහරක් ඒගොල්ල මෙතන පෝට් කටවල් වල කාබන් තියෙන ඒවා කඩා ගන්න ඕන. අපි දැන් බලමු කාබන් කඩන්නේ කොහොමද කියලා. अरे अभी दल मे काबन कड़ने को मेरे पेटे अरगन हो गल अरगन नीट की शुद्ध रोना शुद्ध रहा बस काबन टी कड़ी वर मिथन अनिवार्य मे काबन रेन तेना मिथन अनिवार्य शुद्ध रोना शुद्ध करली वरला मिथन तीन मे पिस्टन का शुद्ध रोना अभी एक बल कोहम शुद्ध रिकला हरियम का ත්‍රී වීල් දුවන ඕනම කෙනෙක්ට ගැරේජ් එකකට යන්න ඕනේ නැහැ කාබන් කඩා ගන්න බෙදරම කරන්න පුළුවන් මේ ක්‍රමය හරියටම බලන් හිටියොත් අර මේ හරියටම මේ මැදින් නවතින්න නැතුව වීඩියෝ එක දිගටම බැලුවොත් ඕගලන්ට පුළුවන් අනිවාර්යෙන්ම කාබන් රැඳිලා තියනවා නම් වාහනේක කාබන් කඩා ගන්න තනියම කිසිම මේ අමාරුවක් නැහැ ගැරේජ් එකකට ගිහින් ලත වෙන්න ඕනේ නැහැ කාබන් කඩා ගන්න මේ කාබන් කඩනවා කියලා මහ ලොකු දෙයක් නැහැ පොඩි සුළු දෙයක් තියෙන්නේ මම ඒක හරියටම කියලා දෙන්නම් අපි දැන් මේක සුද්ධ කරගෙන ඉමු ඉතුරු කොටසට යන්න අපි දැන් කාබන් ටික කඩලා ඉවරයි ඊට පස්සේ දැන් ෆ්ලැට් එකෙන් කඩලා තියෙන්නේ මේ හොඳම දේ තමයි ෆ්ලැට් එකෙන් කඩලා ඉවරලා මේ වගේ සුදු පාට වැලි කොලයක් අරන් මේ ඇතුළ මැද්ද නම් පොලිෂ් වෙන්න එතකොට හොඳට මේ ස්මූත් එකට බෝර් එක තියෙනවා බෝර් එකේ එක්සෝස් කට ඒ විදියට කරනවා නම් ගොඩක් හොඳයි මේ ඒ විදියට කරන්න ඕන හින්දා තමයි මම මේ
මේ පෙන්නලාම මම කිව්වේ තවත් දෙයක් තමයි මේ පැකින් එක සුද්ධ කරගන්න ඕන අපි අනිවාර්යෙන්ම මේ මේ පැකින් එකට මේ සමහරක් අය ওই පැකින් එක ගලව ගන්න මෙහෙම තට්ටු දානවා තට්ටු දාන්න එපා කවදාවත් තට්ටු දාපුවාම මොකද වෙන්නේ මේ මෙතන තියෙන මේ පොලිස් පොලිස් ගතිය නැතුව යනවා මේ මොනවද තට්ටු දාපුවාම කට්ට කට්ට කියන එතකොට මේ පැකින් එක හරියට සීට් වෙන්නේ නැහැ ලීක් කරන්න බලනවා ඒ ඒ වගේ වැරදි වැඩ කරන්න එපා කවදාවත් ගෑරේජ් වල අනන්තවත් මම කරනවා දැකලා තියෙනවා මම නම් එහෙම කරන්නේ නැහැ අපි මේකත් සුද්ධ කරගමු පැකින් එක සුද්ධ කරන් ඉවරලා අර මම පෙන්නපු මේ වැලි කඩදාසිය තියෙන ඒ වගේ වැලි කඩදාසියක් අරන් හොඳට මේක පොලිස් වෙන්න මදින්න පොලිස් වෙන්න මැද්දාම පැකින් කෑල්ලක් එහෙම දිනනවා නම් ඒක නැතුව යනවා හොඳට මදින්න මේ පොලිස් වෙන්න හරි අපි බෝර එක සුද්ධ කරගෙන ඉවරයි මේ දැන් අපි බලමු බෝර එක පිස්ටන් එකට බස්සන්නේ කොහොමද කියලා ඒ බැස්සුවට පස්සේ තමයි කාබන් කඩන්න ඕන පිස්ටන් එක නැත්තම් ඔහොම දීදි කාබන් කඩන්න එපා කවදාවත් රින්ස් අස්සට කාබන් ගියොත් එහෙම රින්ස් කඩලා යනවා කවදාවත් ඒ වැරද්ද කරන්න එපා ඔහොම දීදි කාබන් කඩන්න එපා බෝර එක බස්සලා ඉවරලා තමයි කාබන් කඩන්න ඕන හරි ක්‍රමය ඒකයි අපි බලමු බෝර එක බස්සලා කොහොමද කාබන් කඩන්නේ කොහොමද රින්ස් මේ හරියටම සෙන්ටර් කරලි වල බෝර එක බස්සන්නේ කොහොමද කියලා ඒක මම හරියටම කියලා දෙන්නම් අපි බලමු මේ බෝර එක බස්සන්නේ කොහොමද කියලා මේ තියෙන බෝර් පැකින් එක අපි බෝර් පැකින් එකට මේ මෙහෙම ග්‍රීස් ග්‍රීස් ගාගෙන ගම් දාන්න එපා පැකින් එකට කවදාවත් ග්‍රීස් ගාන ග්‍රීස් තමයි හොඳම දේ හොඳට එතකොට ග්‍රීස් ගාන්නේ පැකින් එක පෙඟෙන්න පෙඟුනහම හොඳට සීට් වෙනවා කවදාවත් ගම් ගාන්න එපා ගම් ගෑවොත් ඒක වැරදි දෙයක් ගම් ගාන එක අපි බලමු පැකින් එක දාගෙන පැකින් එක බැස්සේ නැති වුණොත් මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇන දෙක ලං කරලි ඉවරලා බස්ස ගන්න මෙහෙම බස්ස ගන්න දැන් අපි පැකින් එක දාගෙන ඉවරයි අපි ඊළඟට බලමු බෝර එක කොහොමද දාන්නේ කියලා බෝර එක දාගන්න කලින් මේ පැකින් එකේ මේ පැත්ත නෙමෙයි මෙන්න මේ පැත්තෙන් පිස්ටන් එකේ මේ පිස්ටන් එකේ ස්ලීව් එක අස්සේ මෙන්න මෙහෙම ෆ්ලැට් එකක් දාලා තියාගන්න ඕන නැත්තම් හරියන්නේ නැහැ ඊට පස්සේ මේ මේ පිස්ටන් එකේ තියෙන පොඩි මේ කට්ට දෙකක් මේ දෙකේම ඒ කට්ට දෙක මැද්දට මෙන්න මෙහෙම රින්ස් එක බලන්න ඕන රින්ස් එක මෙහෙම වදිනවද කියලා කොන අන්න එතන තමයි කට්ටේ තියෙන්නේ එතකොට එතනට ගානට තියාගන්න ඕන මෙන්න මේ මේකයි මේකයි මෙහෙම ගානට තියාගත්තට පස්සේ බෝර එක වස්සන්න ලේසි අපි බලමු බෝර එක වස්සන විදිය එන්ජින් ඔයිල් ටිකක් මේකේ ගාගෙන වස්සනවා නම් ගොඩක් හොඳයි ඒක ඒක තමයි හරිම ක්‍රමේ මම දැන් නම් මේ මෙතන එන්ජින් ඔයිල් නැහැ මම එන්ජින් ඔයිල් නැති ඉඳන් මම කටින් කිව්වේ මේ එන්ජින් ඔයිල් අනිවාර්යෙන් ගාන්න ඕන කියලා අපි වළම් බෝර එක බස්සන විදිය මෙහෙම ගානට තව් වලට දාගෙන ඉවරලා දැන් ඕගලන්ට පේනවා ඇති මේ මේ රින්ස් දෙක තියෙනවා ගානට බැලන්ස් එකේ අපි බලමු මේ බෝර එක බස්සලා හරියටම රින්ස් වලට මේ किसी में කරදරයක් නැතුව යන්න ඕන මේ රින්ස් එක හරියටම ඇතුළට නැත්තම් එහෙම රින්ස් කඩලා යනවා මෙහෙම පොඩ්ඩක් කොලවලා දාන්න ඕන නැත්තම් මෙහෙම එකපාර දාන්න එපා එකපාර දැම්මොත් එහෙම මොකද වෙන්නේ රින්ස් කඩලා යනවා මෙහෙම ගස්ස දාන්න ඕන රින්ස් එක මම ආයෙ ඕගලන්ට පෙන්නන්නම් මෙන්න මෙහෙම ගත්තා මෙහෙම රින්ස් දෙක තියෙනවා ඊට පස්සේ मेम बोरे लस्तने मेन मे मेगा तीलिवर
හිමීට මෙන්න මෙහෙම කරන්න තියෙන්නේ. මෙහෙම කරපුවාම ගානට බහිනවා. ඒක තමයි හරිම ක්‍රමේ. කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේ නොදන්න කට්ටියට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. දන්න කට්ටියට නම් ඉතින් මේක ගේමක්ම නැහැ. දන්න කෙනා හරියටම මේ ඒ දේ කරනවානේ. ඒකින්ද නොදන්න කෙනෙක්ට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මම ඒකයි කවුරුත්ම මං වීඩියෝ බැලුව කවුරුත්ම කරලා නැහැ මේ බෝරෙක් අබ්බස්සන විදිහ හරියටම කියලා දීලා නැහැ. මං ඒකයි මේ වගේ දෙයක් ගේන්න හිතුවේ. මේක තමයි හරිම ක්‍රමේ. අපි දැන් බෝරෙක දාගමු. ඔන්න ඔච්චරයි. ඊට පස්සේ තියෙන්නේ පිස්ටන් එකේ කාබන් කඩා ගන්න එක. ඉන්න මෙන්න මෙහෙම බෝර එක බස්සල ඉවරලා මෙන්න පිස්ටන් එක මෙතනට අරගෙන තමයි කාබන් ටික කඩා ගන්න ඕන. මෙහෙම ඌරන්න ඕන. ඊට පස්සේ ඌරලා ඉවරලා හෙඩ් එකේ කාබන් ටික කඩා ගන්න ඕන. මෙන්න ඌරන්න ඕන. ඔන්න අපි කාබන් ටික කඩාගෙන ඉවරයි පිස්ටන් එකේ. දැන් පිස්ටන් එක පිරිසුදුයි. ඊට පස්සේ අපි බලමු हेड के कोहमत काबन का हेड के ना हरीम लेसी मे मे शुद्ध कर शुद्ध कर लीवरला मैं इसे वैली को मुद्दे पोलिस करोड़ता स्मूत तुले बेड़क रोड़ता अभी मेक शुद्ध कर बल मे दीने मे हेड के काबन टीक शुद्ध कर मैं तवदेन मे मेक नाद करें मेक मे सुट पटी दीयन एक पुड मे लेवल पेन्न गागत्म कपागत्म की लुक सा वेलकोले अखर हम पेस्क रहा सामा तत्व पिकअपन पुड विन वैडिय पड़ी स्मूत अतीन एनवा मे मुखद हेड पुड लंगनवा ये लंग ये पड़ी स्मूत गति पिकअपे मे मे रहस कौरवा कील दिना मे रहस कौरवा कील दिना अभी कट कल इगन गे अभी हंग गंड ओण्यति हिंदाई अभी हंग गंड ओण्यति हिंदाई मे मे वगे देवा अभी गिया अभी हंगगेन वेडने मेवा अभी वाल हेड दागने को दिखेला ग्यारज्जोल मेक्रमे कवर कीला दिने ग्यारज्जोल करना मन दगलाने मैं यूट्यूब मे चैनल की पे बेलवा कवर मे बोरे कग्गन बोरे काबन कड़न विस्तर वीडियो ताम कवर कटने मट हितुना मे बोरे काबन कड़न विस्तर मट गे एक मम्मी मे विशेष हेड मे विधि पेस्कर සාමාන්‍ය තත්වයකට පිකප් එකක් හදාගන්න පුළුවන් ස්මූත් ගතියක් හදාගන්න පුළුවන් අපිට. අපි දැන් බලමු හෙඩ් එක කොහොමද මේ බස්සන්නේ කියලා. ඒක ඒ විස්තරේ මම හරියටම කියලා දෙන්නම්. හරිම ලේසි ක්‍රමයකට මේ දේවල් කවුරුවත් කරන්නේ නැහැ. ඒකයි මම මේ වීඩියෝ එකක් මම ගේන්න හැදුවේ. අපි බලමු හෙඩ් එක බස්සන්නේ කොහොමද කියලා. बोर पैकिंग ग्रीस आगत्म मे हेड पैकिंग गैस कट गैस कट्टे मे वगे ग्रीस आगा गम हेम दाँपाई सामार गैरज गम दाणमा गुड़क पेरदी ग्रीस तमा गागंडोना पैकिंग पेंगिन अभी टोना मेम गागन वरला वैडिय गागे लावट वगे गागत्ता इट पे मेकट मे मेक पेनवा ඒ පැත්ත බලලා දාන්න ඕන මේ පැත්ත දාලා හරියන්නේ නැහැ මේ පැත්තයි දාන්න ඕන යන තව් වලට හරියට සෙට් වෙන විදියට පැකින් එක දාද්දි මේ පිස්ටන් එක පොඩ්ඩක් ඇතුළට යවන්න ඕන ඕම ඇතුළට යවන්න ඕන යවල ඉවරලා මෙහෙම පැකින් එක හේතු කරලා ඉවරලා මෙහෙම හෙඩ් එක දාන්න තියෙන හෙඩ් එක මේ 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 ප්ලග් එක යටට නෙමෙයි දාන්න ඕන සමහරක් කට්ටේ යටට දානවා යටට නෙමෙයි දාන්න ඕන උඩට එන්නයි දාන්න ඕන හරිම විදි ඒකයි උඩට එන්න දාපුවම කරන්ට් එක හොඳට එනවා
යටට එන්න දාපුවාම කරන්ට් එක එන්නේ අනික වහින වෙලාව ගියොත් එහෙම වතුර මේ වතුර ගිය ගමන් ෂෝට් වෙලා නවතින වාහනේ එහෙම වෙන්නේ උඩට ප්ලග් එක හිටින්න දාපුවාම මේක තමයි හරිම ක්‍රමේ කවුරුත්ම කියලා දෙන්නේ මේ වීඩියෝ එක බලන සෑම කෙනෙක්ටම වැදගත් වෙන කීපයක්ම තියෙනවා අපි බලමු දැන් හෙඩ් එක දාගෙන ඉවරයි අපි බලමු නට් එක දාගන්නේ කොහොමද කියලා हेड एकट नट्टिक दागन्नकोट समारा थ्री पोर्ट वाला दियेन्ने एकोलाहा निकं नट्टेगा मे दियेन्ने कैप नट्टेगा एक यानी क्यू वाकुरु वाला एंजिन एकट एंजिन हाउसिंग पालू पीट करन्ने ना मे कैप नट्टेगा एक तमाई दांडोन अरकट मे अरक सार्थकने एक वोसर दाल स्प्रिंग वोसर दाल स्प्रिंग वोसर एकाक तैलील लोकुना हम नट्टेगा हरियट सीट वेन्ने नट्टे एतकोट मे हेड एक बुरुल्लेला गैस कट्टियान्ने इट दियेनवा හොඳම දේ තමයි මේ මේ කැප් නට් එක 11. ඒ කැප් නට් එක තමයි මේකට දාන්න ඕන හරියටම හරියන්නේ මේ කැප් නට් එක තමයි මේකට. අපි නට් එක දාගෙන අපි බලමු තද කරන්නේ කොහොමද කියලා. තද කරනත් විදියක් තියෙනවා. අපි ඒක බලමු. මෙන්න මෙහෙමයි දැන් හෙඩ් එකේ නට් එක මම අමුණගෙන තියෙන්නේ. මෙන්න මෙහෙමයි තද කරන්නේ. මේක නොදන්න කට්ටියට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ලංකාවේ ගොඩක් ඉන්න නොදන්න මේ මේ දේවල් ගෑරජ් වලට ගිහිල්ලා කරගන්නවා කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අන්න ඒ කට්ටියට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මේ ඇනේ තද කරලා මේ ඇනේ තද කරන්න ඕන. එහෙම තමයි තද කරන්න මේ කෙලින් තද කරන්නේ හොඳ නැහැ. එක තවත් දෙයක් තමයි ඒක ඇනයක් හේතු වෙන්නම තද කරන්න හොඳ නැහැ. බැලන්ස් තමයි තද කරන්න ඕන. නැත්තම් පැකින් එක හරියට සීට් වෙන්නේ නැහැ. मेक अतर मेम इकपार अल मे दाल तदगर इतकोट मे बोर स्टार्ट गलवलवा हेम तदगर मेन मेहिम गान मेन मेहिम तदगर अट तदगर तेरे ओनम कि अन्न तदगर तदगर गट पास मे कैपन विशेषत्म मे समार गैरेज मे हेड मेवर पहुदाएन गीन आई तदगर गंड मेके मेम तदगर गंड उन्े मे कैपन मुद्दे सीटवा अनेक वेदगत मे कौर कील तिन्े मे मेकत् दिन रास्कमी हेमोम कील तिन्े मम कील तीनवा अभी नाट के तदगर बलूँ ईट वे हेड कवरे मे हेड कवरे सीट सीट मे नट्टे मिगतम हेड दिग नट्टे की अने मेक तदगर तदगर गर पे उन्े नट्टे तदगर उच्चर दिए මම දැන් මම ඊළඟ තව වීඩියෝයක් කරනවා මේ 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 සම්බන්ධවම නිතරම සයිලන්සර් පැකින් යන වාහනයක සයිලන්සර් පැකින් ආයි කිසිම දාක මේ යන්නේ නැති වෙන්න හදන විදිය ඒක ඒ කියන්නේ මෙන්න මෙතන හවුසින් එකේ කට ගෙවුනහම තමයි ওই සිද්ධිය වෙන්නේ ඒ කට ගෙවුනත් සයිලන්සරෙන්ම බකල් අරින විදිය ඔක්කොම මම කියලා දෙන්නම් ඒවා කවුරුත් කරන්නේ නැහැ කිසිම ගැරජ් එකක කරන්නේ නැහැ මොකද කරන්න ඇත්තේ මේ සයිලන්සර් පැකින් යන්නේ නැති වෙන්න හදපුවාම ගැරජ් වල ලාභයක් නැති හින්දා ඒත් මගේ එහෙම නැහැ මං හරියටම හරිදී හරියටම කියලා දෙනවා හරි ඔන්න ඔච්චරයි අපි ඉතින් මෙතනින් සමු ගන්නවා ඊළඟට අරන් එන්නම් අනිවාර්යෙන්ම අරන් එනවා ළඟදීම සයිලන්සර් පැකින් නොවෙන්න සයිලන්සරේ හදන විදිය එහෙනම් අපි සමු ගන්නවා සුබ දවසක් මගේ වීඩියෝ බලන හැමෝටම එනං අපි ගිහින් එන්නම් උදසරණයි